අකුණු අනතුරු 9 වසර 17 වන විද්‍යාපාඩම වෙන අකුණු අනතුරු පිළිබඳ අද අපි ඉගෙන ගනිමු. අකුණු අනතුරු ඉගෙන ගන්න කලින් අපි බලමු අකුණු ඇතිවන ආකාරය කොහොමද කියලා. අකුණක් හටගන්නේ කොහොමද කියලා. අපි දන්නවා වළාකුළු තුළ හිම ස්ඵටික නැත්නම් වළා දියරොන් තියෙනවා. ඒ කියන්නේ ජල බිඳිති තියෙනවා. මේ ජල බිඳිති හින්දා ඔයගොල්ලන් දන්නවා ජල විද්‍යුතය ගමන් කරන දෙයක්. මේ ජල බිඳිති හින්දා වළාකුළුවේ පහළ සිට ඉහළට හුළඟ වේගෙන් හමාගෙන යනකොට මෙම හිම ස්ඵටික නැත්නම් අපි කියන වළා දියරොන් නැත්නම් මේ ජල බිඳිති එකිනෙක ඇතිල්ලීම හින්දා ඒ ස්ඵටිකවල නැත්නම් වළා දියරොන් වල ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා. හිම ස්ඵටිකවල නැත්නම් වළා දියරොන් වල විද්‍යුත් ආරෝපණ හටගන්නවා. මෙම ආරෝපණ වළාකුළු ඉහළ කොටස අපි දන්නවා ඔයගොල්ලන් 7 වසර විද්‍යාවේදී ඉගෙනගෙන තියෙනවා ආරෝපණ වර්ග දෙකක් තියෙනවා ධන හරින කියලා. මෙහිදී වළාකුළු ඉහළ කොටසේ ධන ආරෝපණද පහළ කොටසේ ඍණ ආරෝපණද එක් රැස් වෙනවා. ඒතර මෙලෙස අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් එක් රැස් වුණාම වාතය තුලින් විද්‍යුතය ගලන අවස්ථාව උදා කරලා දෙනවා. මේ හින්දා ආරෝපණ පැනීමක් හෙවත් විද්‍යුත් විසර්ජනයක් සිදු වෙනවා. මේක තමයි අපි සරලව අකුණක් කියලා කියන්නේ. අපි දන්නවා ජල බිඳිති වල ආරෝපණ හට ගන්නවා ධන හරින වළාකුළු කිහෙල කොටසේ ධන වළාකුළු පහළ කොටසේ ඍණ. මේ විදිහට ආරෝපණ ඇති වුණාන් පස්සේ විශාල ප්‍රමාණයක් ආරෝපණ එක් රැස් වුණාම ආරෝපණ වාතය තුළින් විද්‍යුතය ගලා යන අවස්ථාවටපත් වෙනවා. මේ ආරෝපණ පැනීම හෙවත් විද්‍යුත් විසර්ජනය අපි හඳුන්වනවා අකුණක් කියලා. පෘථිවි අකුණු වර්ග තුනක් තියෙනවා. අපි කියනවා වළා අකුණු, වා අකුණු සහ පෘථිවි අකුණු කියලා. අපි බලමු මුලින්ම වළා අකුණක් කියන්නේ මොකද්ද කියලා. ආරෝපිත වළාකුළු ඇතුළත ප්‍රදේශ දෙකක් අතර හෝ වෙනස් ආරෝපණ සහිත වළාකුළු දෙකක් අතර හෝ සිදුවන ආරෝපණ පැනීමක් අපි කියනවා වළාකුළු වළාකුණු කියලා. ඒ කියන්නේ පුතේ අපි දන්න ආරෝපිත වළාකුළක් ඇතුළත එකම වළාකුළේ ප්‍රදේශ දෙකක් අතර හරි නැත්තම් ආරෝපිත වෙනස් වළාකුළු දෙකක් අතර සිදුවන ආරෝපණ පැනීම තමයි අපි වළාකුණු කියලා කියන්නේ. මේ රූපසටහන පෙන්වන එකම වළාකුළේ වෙන්න පුළුවන් නැත්තම් වළාකුළු දෙකක් අතර ආරෝපණ පැනීම තමයි අපි වළාකුණු කියලා කියන්නේ. අපි බලමු ඊළඟට වා අකුණු කියන්නේ මොකක්ද කියලා. ඇතැම් විට අපි දන්නවා වළාකුළක එක් රැස් වී තියෙන විද්‍යුත් ආරෝපණ අවත වාතයට පැනීමක් සිදු වෙන කියන්නේ වළාකුළක් අතර නෙමෙයි වළාකුළින් පිටත එළිය තියෙන වාතයට පැනීමක් සිදු වෙනවා. අපි මේක හඳුන්වනවා වා අකුණු කියලා. අපි බලමු ඊළඟට පෘථිවි අකුණු කියන්නේ මොකක්ද කියලා. මේක ගොඩාක් භයානක දෙයක්. අපට බලපාන්නේ නැත අපි කියන අකුණු සැර වදිනවා කියන්නේ මේ පෘථිවි අකුණු හින්දා මෙතෙන්දි සිදුවෙන ආලෝකිත වළාකුළක් පොළවේ යම් ස්ථානික ඉහළ පවතින විට වළාකුළු අපි දන්නවා පහළ කොටස එක්ලැක්ස් වෙලා තියෙන්නේ ඍණ ආරෝපණ කලින්ම සඳහන් කරා. ඒ බලපෑම නිසා පොළවේ ධන ආරෝපණ හට ගන්නවා. එතකොට වෙන්නේ වළාකුළේ සහ පොළවේ ආරෝපණ ප්‍රමාණය අධික වෙන අවස්ථාවකට ලක් වුණාම වළාකුළේ සිට ඉඳලා පොළවට ඍණ ආරෝපණ පැනීමක් සිදු වෙනවා. ඔයගොල්ලන් දන්නවා වළාකුළේ යට තියෙන ඍණ ආරෝපණ ඊට අනුකූලව පොළවේ හටගන්නා ධන ආරෝපණ. අපි දන්නවා ඍණ ආරෝපණ ධන ආරෝපණ සැදී එනවා. මෙන්න මේ අවස්ථාවේදී වළාකුළේ තියෙන ඍණ ආරෝපණ පොළවේ තියෙන පොළවේ ආරෝපණ ප්‍රමාණය වැඩි වුණාම පැනීමක් සිදු වෙනවා පොළව දෙසට. මේක තමයි අපි පෘථිවි අකුණු කියන්නේ. මේක තමයි අපට බලපෑම් සිදු කරන්නේ. එතකොට අපි දන්න දැන් අකුණු වර්ග තුනක් ඉගෙන ගත්තා. දැන් අපි බලමු මේ අකුණු කොහොමද භූගත වෙන්නේ කියලා. මං කියවා දැන් පෘථිවි අකුණු ගැන ඉගෙන ගත්තා. මේ අකුණු භූගත වෙන ආකාර හතරක් තියෙනවා. එනම් ඍජු අකුණු, පාර්ශ්වික අකුණු, ස්පර්ශ අකුණු සහ පියවර අකුණු කියලා. මේ අවස්ථා හතර පිළිබඳ හොඳට අධ්‍යයනය කරොත් අපි දන්න පොදී ඍජු අකුණු කියලා කියන්නේ තැනිතලා බිමක හුදකලා වූ මිනිසෙකුට ගසකට හෝ ගොඩනැගිල්ලකට අකුණක් වැදීම අපි කියන ඍජු අකුණ කියලා. කෙලින්ම ඒ කියන්නේ වෙනත් මාර්ගයකින් තොරව කෙලින්ම මිනිසාට සත්වයාට ගසකට ගොඩනැගිල්ලකට අකුණක් වැදීම අපි කියන්නේ ඍජු අකුණක් කියලා. ඊළඟට බලමු පාර්ශ්වික අකුණු මොකක් කියන්නේ මොකද්ද කියලා. පාර්ශ්වික අකුණක් කියලා කියන්නේ ගොඩනැගිල්ලක හෝ ගසක වැදුණු අකුණු පහරක් ඒ දිගේ පොළවට ගමන් කරන අතරින් පැන වෙනත් අසල සිටින මිනිසුකගේ ශරීරය හරි නැත්නම් සතෙකුගේ ශරීරය හරහා පොළවට ගමන් කිරීමක් කියන පාර්ශ්වික අකුණක් කියලා. කියන්නේ
උස් ගොඩනැගිල්ලකට වැදුණුවක් වුණා. ඒ ළඟින් ඉන කවුරු හරි සතෙකුගේ මිනිස්සෙකුගේ වෙන්න පුළුවන්. ඒ හරහා ගිහිල්ලා පොළවට ගමන් කිරීම තමයි අපි පාර්ශ්වික අකුණු කියලා කියන්නේ. ඊළඟට තියෙන ස්පර්ශ අකුණු කියලා. ස්පර්ශ අකුණු කියන්නේ අකුණු ඇතිවන අවස්ථාවේදී ගෘහස්ථ විදුලි උපකරණ අපි කියනවා ස්පර්ශ කරන්න එපා කියලා නේද? එතන මේ අකුණු ඇතිවන අවස්ථාවකදී ගෘහස්ථ විදුලි උපකරණ ස්පර්ශ කිරීම හරි නැත්නම් රැහන් සහිත දුරකථන භාවිතා කිරීම හින්දා අකුණු වැදීම අපි කියනවා ස්පර්ශ අකුණු කියලා. ඒ කියන්නේ යම්කිසි ස්පර්ශයක් නිසා තමයි අපිට මේ දේ සිදු වෙන්නේ. ඒ කියන්නේ විදුලි උපකරණ ඇල්ලීම නැත්තම් දුරකථන භාවිතා කිරීම, රැහන් සහිත දුරකථන භාවිතා කිරීම නිසා මෙම ස්පර්ශ අකුණු ඇති වෙනවා. ඒ වගේම තමයි පියවර අකුණු කියන එක. පියවර අකුණු කියන කියන්නේ ගොඩනැගිල්ලකට ගසකට පොළවට අකුණක් වැදුණු විට ඒක විදුලි ධාරාව එම ස්ථානයේ ඉඳ පොළව දිගේ අපි දන්න හැම පැත්තටම විසිරලා යනවා. මෙහෙම විසිරලා යනකොට කවුරු හරි ඒ විසිරලා යන සීමාව තුළ සතෙක් හරි මිනිසෙක් හරි හිටියොත් එයාගේ එක් පාදයකින් ඇතුල් වෙලා විදුලි ධාරාව අනිත් පාදයෙන් පිටව යාම තමයි අපි පියවර අකුණු කියලා කියන්නේ. මේක පියවරයක් විදිහට, පියවර ගණනාවක් විදිහට සිදු වෙන්නේ. ඉස්සෙල්ලා ගොඩනැගිල්ලකට වගේ වැදිලා ඊට පස්සේ ඒක ගමන් කරනකොට ඒ අසල මිනිස්සෙක් හිටියොත් එයාගේ මිනිසෙක් හරි සතෙක් හරි එයාගේ ශරීරය එක් පාදයකින් ඇතුළේ අනිත් පාදයෙන් පිට වෙනවා. එතකොට ඒ හිඳ තමයි අපි කියන්නේ පියවර දෙක ලං කියන්නේ, ලං කරලා තියන්නේ කියලා. එතකොට අකුණු සැර වදින ප්‍රමාණය යන මේ අකුණේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ තමයි අපි කියන්නේ හානිය වැඩි කියලා. හරක්ගේ වගේ ඒගොල්ලන්ගේ කකුල් තියෙන ඇති. එතකොට ඒගොල්ලන්ගේ ශරීරය හරහා අකුණ ගමන් කරනකොට ඒගොල්ලන්ට සිදුවෙන හානිය වැඩි. අපි බලමු අකුණු අනතුරු වළක්වා ගන්න කොහොමද කියලා. උස් ගොඩනැගිලි සඳහා අපි අකුණු සන්නායක භාවිතා කළා. ඒව නිසලස නඩත්තු කිරීම මගින් අපට අකුණු අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා නිවෙස්වල විද්‍යුත් පරිපථයේ භූගත රැහන් නිසි පරිදි යොදා ගලන් දන්නවා. අපි කියන අර්ත් එක කියලානේ. ඒක නිසි පරිදි යොදා ගැනීම නිසා අපට අකුණු අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අකුණු අතිවිය හැකි අවස්ථාවලදී සියලු විදුලි උපකරණ පේනු කෙවණි වලින් ගලවල තිබීම මගිනුත් අකුණු අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අකුණු ඇතිවිය හැකි අවස්ථාවේදී රූපවාහිනී ඇන්ටනා රැහන් රූපවාහිනී යන්ත්‍රය විසන්ධිකර නිවසේදී පිටට දැමීම මගින්ද එලිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී අකුණු ඇතිවොත් ආරක්ෂා විය හැකි ස්ථානයේ කලින් හඳුනාගැනීම තිබීම මගින්ද අකුණු අනතුරු වෙන්න කලින් අපට වළක්වා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද අකුණු අනතුරින් ආරක්ෂා වෙන්නේ කියලා. ඒ හින්දා අපිට ඒ පිළිව ආරක්ෂා වෙන්න අකුණු ඇති වෙන අවස්ථාවේදී අපි මෙන්න මේ කරුණ පිළිබඳ සැලකිල්ල යොමු කරන්න ඕන. එලිමහනේ ක්‍රීඩා පිටියේ වගේ කුඹුරු වගේ හිස් ස්ථානවල අපි රැඳී සිටින්න හොඳ නැහැ. ඒ වගේම උදළු අවලංගු වගේ උපකරණ අවස්ථාවේදී පාවිච්චිෙන් වළක්වන්න ඕන. ඒ වගේම එලිමහන ස්ථානයක තියෙනවා නම් අපි දෙපා ආසන්නව තබාගෙන පහත් වෙලා සිටින්න ඕන. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාට වියලි පාවහන් පැලඳීම හෝ නැත්නම් අපි දන්නවා වතුරට විදුලි එනවා නේ. ඒ හින්දා වියලි පාවහන් පැලඳීම හරි නැත්නම් පරිවාරක ද්‍රව්‍ය මත සිටීම හරි ඒ වගේ දේවල් සිදු කරන්න ඕන. උස් ගස් ඒවවල ඉන්න අරකයි. ඒ වගේම ගසක් අසල සිටීමට සිදු වෙන නම් අතු විහිදී ඇති සීමාවෙන් ඉවත තමයි ඉන්න ඕන. ගහ යට සිටියොත් අල් ගහට වැදෙන විදුලි අපේ ඇඟට එන්න පුළුවන්. ඒ වගේම පොඩි කණු ලෝහ දැල් කම්බි වැටවල අදින් ඈත සිටින්න ඕන. ශරීරය උස අඩුවන පරිදි දිගා වෙලා ඉන්න ඕන. ඇඳක වගේ දිගා වෙලා ඉන්න ඕන හොඳයි. ඒ වගේම තමයි විවෘත බෝට්ටුවක වගේ සිටින අපේ රැහන් සහිත දුරකථන භාවිත හැකිතාක් අඩු කරන්න ඕන. විදුලි ස්ථිරක ශීතකරණ විදුලි උපකරණ පරිහරණය මේ අවස්ථාවේ අකුණු වදින අවස්ථාවේදී වැල්කී සිටීම මගින් අකුණු වලින් ආරක්ෂා වීමට අපට පුළුවන්. බොහොම ස්තුතියි.